උසස්පෙළ ආර්ථික විද්‍යාව විශේෂම 13 ශ්‍රේණිය දෙවෙනි පාඩම සමස්ත විෂය නිර්දේශයේ අටවෙනි පාඩම වෙළඳපොළක් සම්බන්ධයෙන් රාජ්‍ය කාර්යභාරය නැත්නම් වෙළඳපොළ ආර්ථික පබ්ලික් ඉකොනොමි අපිට වෙළඳපොළ ආර්ථිකයත් සම්බන්ධයෙන් කතා කරද්දී වෙළඳපොළ ආර්ථිකයක රාජ්‍ය කාර්යභාරය වලදී අපට හමු වන භාණ්ඩ වර්ග හතක් තියෙනවා මොකක්ද මේ භාණ්ඩ වර්ග හත පොදු භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ පෞද්ගලික භාණ්ඩ සුභසාධර භාණ්ඩ අවගුණ භාණ්ඩ පොදු දේපල සම්පත් හා නීච භාණ්ඩ අපි විෂය නිර්දේශය තුළ ගුරුවත්පද තුළ විශේෂයෙන්ම ඔය අටවෙනි පාඩමේදී අටවෙනි පුරතව අටවෙනිදී ඉස්මතු කළ තියෙන මේ විලඳපුල අසමත්වීම සම්බන්ධයෙන් හසුවන විලඳපුල සමත්වීම හෝ අසමත්වීම සම්බන්ධයෙන් හසුවන භාණ්ඩ වර්ග හත තමයි අපි ඔය නම් කරේ. ආයි නම් කළොත් පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ, සුභ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ, පොදු දේපල සම්පත් හා නීච භාණ්ඩ. ඔය භාණ්ඩ වර්ගීකරණය පිළිබඳ අපි මීට කලින් සාකච්ඡා කළ තියෙන මත තබා ගන්න පහසු ක්‍රමයක්. ඒ වගේම තමයි ඇයි වැඩිපුර මේ පිළිබඳ සාකච්ඡා කළ යුත්තේ හැම වසරකම විභාගෙදී මේ එක්කෝ භාණ්ඩ වර්ගයක් පිළිබඳව විමසලා දී 2022 අවුරුද්දේ මේ භාණ්ඩ වර්ග පිළිබඳ විමසීමට ලක් වුණා. විශේෂයෙන්ම අපිට භාණ්ඩයක නිදසුනක් ගත්තම ඒ නිදසුන මොන භාණ්ඩ වර්ගයකට දානවද කියලා අපට කියන්න පුළුවන් වෙනවා. ප්‍රදීපාගාර, හෝරා ස්තම්භ නැත්නම් ඔබ්ලෝස්කන්, මම්මාවත්, කෞතුකාගාර, උයන් උද්භෝධ උද්‍යාන, වෙරළ උද්‍යාන, පාසල්, ඉන්නත් කිරීම, සෞඛ්‍ය, ඔය ආකාරයෙන් විවිධාකාර මත්පැන් මත්ද්‍රව්‍ය, ඒ වගේම සංචාර කුරුල්ලන් දඩයන් කිරීම, දීවර සම්පත් මත් සම්පත් නෙලා ගැනීම, ඔය සියලු දේවල් මේ ලෝකෙ ගත්තම භාණ්ඩයක් හැටියට සලකන ඕනම දෙයක් අපට ඔය භාණ්ඩ වර්ග හතට බෙදා වෙන් කරන්න පුළුවන් වෙනවා. අපිට ගොඩාක් දුරට අපි ගැටලු සහගත තැනකට මුසු වෙන අවස්ථාවක් තමයි 2022 දරුවොත් ඒක මුසු වෙන තිබුණා. කිසියම්ම නිදසුනක් ගත්තම භාණ්ඩයක නිදසුනක් ගත්තම ඒක කුමන භාණ්ඩ වර්ගයකට අයත්ද කියලා නිශ්චිතව හඳුනා ගන්න බැහැ. එක උදාහරණයක් තමයි කෞතුකාගාර. කෞතුකාගාර කෞතුකාගාරයක් කියලා කියන්නේ සමාජීය ආර්ථික වශයෙන් හෝ සමස්ත සමාජයකට රටකට වැදගත් වන්නා වූ කෞතුක භාණ්ඩ, කෞතුක ලියකියවිලි, විවිධ වූ වටිනා අතීත පෞරාණික ද්‍රව්‍ය එක් රැස් කළා තියෙන සමාජයට හැදෙන පරම්පරාවන්ට ඒවා නැරඹීමට ඉඩ සැලැස්වෙන යම් ස්ථානයක් තමයි අපි කෞතුකාගාරයක් කියලා කියන්නේ. කෞතුකාගාරකින් ඇත්තෙම කෞතුකාගාරකින් ඒ පර්ණ පෞරාණික ද්‍රව්‍ය ඒ නිපිලේකන ඒක රාශි කළා ඒවා කිසියම් ස්ථානික තැබීම තුළ යම් මුදලක් වැය වෙනා වගේම ඒවා නැරඹීම තුළින් සමාජයට ඉතා ඉහළ සමාජ ප්‍රතිලාභ නැත්නම් බාහිර ප්‍රතිලාභයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ධන බාහිරතා ඇති වෙනවා. මේ කෞතුකාගාර ගත්තම කෞතුකාගාර එක් භාණ්ඩ වර්ගයකට අයත් භාණ්ඩ වර්ගයක් නෙවෙයි. අර භාණ්ඩ වර්ග හතෙන් කෞතුකාගාර අර්ධ පොදු භාණ්ඩ ගණනට වැටෙනවා. අර්ධ පොදු භාණ්ඩ ගණනට වැටෙනවා. ඒ වගේම සුභ සාධන භාණ්ඩ නැත්නම් සුභ සාධන භාණ්ඩ නැත්නම් සුගුණ භාණ්ඩ, සුභ සාධන භාණ්ඩ නැත්නම් සුගුණ භාණ්ඩ ගණනට වැටෙනවා. සුභ සාධන භාණ්ඩ, සුගුණ භාණ්ඩ ඔක්කොම එකක්. මොකද්ද කියලා බලමු මේ. අර්ධ පොදු භාණ්ඩයක් කියන්නේ මොකද්ද? කිසියම් උදාර්තාවක් සීමාවක් දක්වා තරගයක් නැති ඒ සීමාවෙන් එපිට තරගයක් තියෙන එය පරිහරණය කරන්නාට තරගයක් තියෙන පාරිභෝජනයේ සීමා කළ හැකි භාණ්ඩ අපි කියනවා අර්ධ පොදු භාණ්ඩ කියලා. අයි මතක් කළොත් කිසියම් ඉමක් සීමාවක් දක්වා තරගයක් නැති ඒ සීමාවෙන් එපිට
පාරිභෝජනය කරද්දී තරංගයක් ඇතිවන මිල නැත්නම් මුදලක් නොගෙවන අය පාරිභෝජනය සීමා කළ හැකි පාරිභෝජනය සීමා කළ හැකි භාණ්ඩ විශේෂයක් තමයි අර්ධපොදු භාණ්ඩ. අපි හිතමු පිහිනුම් තටාකයක් සැලකිට ගන්න. පිහිනුම් තටාකයක සාමාන්‍යයෙන් එක් පිටක පිහිනුම් කරන්න පුළුවන් වෙන්නේ පිහිනන්න පුළුවන් වෙන්නේ 15 දෙනාට නම් 15 දෙනෙක් ඒ පිහිනුම් තටාකයට එනතුරු තරගයක් නැහැ. ඒක තමයි සීමාව. මේ 15 දෙනෙක් පිහිනුම් තටාකයේ ක්‍රීඩා කරමින් පිහිනමින් ඉන්නකොට 16 වෙනියා බලන් ඉන්න වෙනවා ඌට තරගයක්. හරි කෙනෙක් ඉවත් වෙනවා. ඔන්න පාරිභෝජනේ තරගයක් නැහැ සීමාව දක්වා සීමාන් එහා තරගයක් තියෙනවා. පෞද්ගලික භාණ්ඩයක ලක්ෂණයි පොදු භාණ්ඩයක ලක්ෂණයි දෙකම තියෙන එක. පාරිභෝජන සීමා කරන්න පුළුවන්. වයස අවුරුදු 15ට අඩු දරුවන්ට තහනම් කරන්න පුළුවන්. ඒ පිහිනුම් තටාකයේ පිරිමින්ට සඳහා පමණ නම් කාන්තාවන්ට තහනම් කරන්න පුළුවන්. ඒ ක්‍රීඩා සමාජයකට අයිති පිහිනුම් තටාකයක් නම් ඒ ක්‍රීඩා සමාජයෙන් තොර අයට තම මුදල් නොගෙවන අයට ඒක තහනම් වෙන්න පුළුවන්. සම්බන්ධ පාරිභෝජන සීමා කරන්න පුළුවන්. අර්ධ පොදු භාණ්ඩයක ලක්ෂණ තමයි කිසියම් මො සීමාවක් දක්වා තරගයක් නැහැ. ඉන් එහා තරගයක් තියෙනවා. ඒ වගේම පාරිභෝජනේ සීමා කරන්න පුළුවන්. තව උදාහරණ ගත්තොත් අර්ධ පොදු භාණ්ඩවලට අපිට පාලම්. පාලම් වල කිසියම් මො වාහන ප්‍රමාණයක් යනකම් තරගයක් නැහැ. වාහන දිහිර වෙනකොට තරගයක් තියෙනවා. සීමා කරන්න පුළුවන් කිසියම් මො බර ප්‍රමාණයකට වඩා වැඩි වාහන ඒ බරෙන් තවද අඩු වාහනවලට යන්න පුළුවන් වැඩි වාහනවලට යන්න බැහැ. අධිවේගී මම්මාවක් අධිවේගී මාර්ග. අධිවේගී මාර්ගවල යම් ධාරිතා ප්‍රමාණයක් දක්වා වාහන ඇතුල් කරනකම් ඉවෙන් තත්ත්වයක් බොහෝ විට උදාවන නැහැ. ඇතුල් කරනකම් තරගයක් නැහැ. ඇතුල් කරාට පස්සේ තරගයක් තියෙනවා. වාහන ඉවත් වෙනකම් ඉන්නවනම් ඊළඟ වාහන ඇතුලත් කරා. ඒ වගේම තමයි ඉංජින් ධාරිතා මට්ටම නැත්නම් රෝද වලින් ගත්තොත් රෝද තුනේ වාහන ඇතැම් විට ඉංජින් ධාරිතාව අඩු රෝද හතරේ වාහන වලට පවා තහනම් වෙන්න පුළුවන්. මොටර් සයිකල් වලට අධිවේගී මාර්ග තහනම් වෙන්න පුළුවන්. අනේ ඒ නිසා අධිවේගී මාර්ගය අර්ධ පොදු භාණ්ඩයක් වෙනවා. ඒ වගේම ගමේ පිටි මම්මාවල් ඔය කොන්ක්‍රීට් පාරවල් ගල් ගල්ලව පාරවල් ඒවා අපි කියන්නේ අර්ධ පොදු භාණ්ඩ. ඒ වගේ ධාරිතා සීමාවක් තියෙනවා. ඊට පස්සේ තරගයක් තියෙනවා. ඒ වගේම තමයි යම් බර ප්‍රමාණයකට වඩා වැඩි වාහන ඇතුල් කිරීම තහනම් කරලා තියෙනවා. ඔන අර්ථ පොදු භාණ්ඩයක ලක්ෂණ. තව අපට අර්ථ පොදු භාණ්ඩ වලට ගන්න පුළුවන් පුස්තකාල, සංගීත සම්දර්ශන, මුහුදු වෙරළවල්, කලාගාර, කෞතුකාගාර මේ කියන වගේ කෞතුකාගාර ගන්න පුළුවන්. ඒ අර්ථ පොදු භාණ්ඩ. එතකොට මේ කෞතුකාගාරයක් ගත්තම කෞතුකාගාරයක අර්ථ පොදු භාණ්ඩ ලක්ෂණ තියෙනවා. හිතන්න කෞතුකාගාරයකට එක විටක නරඹන්න යොමු කරන්න පුළුවන් වෙන්නේ 100 දෙනෙක් පමණ. 100 දෙනෙක් පමණ ඉඩකඩ තියෙනවා. ඒ 100 දෙනා ඇතුල් කරද්දී තරගයක් නැහැ. නමුත් 100 දෙනෙක් කෞතුකාගාරයට ඇතුළු කරාට පස්සේ ඒ කෞතුක භාණ්ඩ පිළිබඳ උපදෙස් දෙන පිළිසින්. ඒ වගේම ඉඩකඩ සීමාවක් තියෙනවා. අනිත් 100 දෙනා ඇතුළත් කරාට පස්සේ තරගයක් තියෙනවා. 101 කිනියට යන්න අර කීප දෙනෙක් එළියට බහිනකන් ඉන්නවා. ඒ වගේම කෞතුකාගාරයට සීමා කරන්න පුළුවන් ඒ නරඹද්දී විදේශිකයන්ට තහනම් කරන්න පුළුවන්, ස්වදේශිකයන්ට තහනම් කරන්න පුළුවන්, ඒ වගේ මත්පැන් පානය කළ ණයට තහනම් කරන්න පුළුවන්, කාන්තාවන්ට තහනම් කරන්න පුළුවන්, ළමයින්ට තහනම් කරන්න පුළුවන්, අන්න පාරිභෝජනේ සීමා කරන්න පුළුවන්. ඒ නිසා ඒ දෘෂ්ටි කෝණයෙන් ගත්තම කෞතුකාගාර කියලා කියන්නේ අර්ධ පොදු භාණ්ඩය. අර්ධ පොදු භාණ්ඩය. අපි බලමු සුභ සාධන භාණ්ඩ කියන්නේ මොකද්ද? සුභ සාධන භාණ්ඩ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ඉන්නක් කරන්නේ වගේ දේවල් අපි කියනවා සුභ සාධන භාණ්ඩ. සුභ සාධන භාණ්ඩවල පාරිභෝජනේ තරගයක් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලිකව මිලදී ගන්න පාරිභෝජනේ තරගයක් තියෙනවා. සෞඛ්‍ය පහසුකම් මිලදී ගන්න තරගයක් තියෙනවා. ඒ වගේම පාරිභෝජනේ සීමා කරන්න පුළුවන්. පාරිභෝජනේ සීමා කරන්න පුළුවන්. සමහර විට පාරිභෝජනේ සීමා කරද්දී නගරේ පාසලක නගරයේ වැසියන්ට පමණක් සීමා කරන්න පුළුවන්. මුදල් ගෙවන අයට පමණක් සීමා කරන්න පුළුවන්. ශිෂ්‍යත් සමත් අයට පමණක් සීමා කරන්න පුළුවන්. අනේ පාරිභෝජන තරගමුත් තියෙනවා. පාරිභෝජනේ සීමා කරන්නත් පුළුවන්. නමුත් මේ සුභ සාධන භාණ්ඩවල තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි පාරිභෝජන තරගයක් තියෙනවා. පාරිභෝජන සීමා කරන්න පුළුවන් කියන කාරණා දෙක හැරුණට පස්සේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මේ සුභ සාධන භාණ්ඩවල ධන බාහිරතා. සමාජයේ සිදුවන ප්‍රතිලාභ වැඩි.
මාර්ග සිදුවන ප්‍රතිලාභයයි. අධ්‍යාපනය ලබා ගත්තොත් හොඳ උගතුම් ප්‍රමාණයක් සමාජයට බිහි වෙනවා. ඒවා ධන බාහිරතා නැත්නම් බාහිර ප්‍රතිලාභ කියලා කියනවා. කිසියම් ක්‍රියාවක් නිසා බාහිර සමාජ සිදුවන වාස්. ඒ වගේම තමයි සෞඛ්‍ය පහසුකම් නිසා නිරෝගී පුද්ගලයන් පිරිසක් සමාජයට බිහි වෙන්න පුළුවන්. තරගයක් තියෙනවා සීමා කරන්න පුළුවන්. හැබැයි ධන බාහිරතා තියෙනවා. එන්නත් කරන තුලින් කිසියම් වසංගත රෝගයක් බෝ වීම වැළැක්වෙන්න පුළුවන්. ඒවා ධන බාහිරතා. ආන්න කෞතුකාගාරවල ඒ ලක්ෂණේ තියෙනවා. මොකක්ද කෞතුකාගාරවල තියෙන ඒ ලක්ෂණේ? කෞතුකාගාරවල නරඹන්න තරගයක් තියෙනවා. ටිකට්පත් ගන්න නැති අයට පාරිභෝජන සීමා කරන්න පුළුවන්. නරඹන්න තරගයක් තියෙනවා. ටිකට්පත් නොගන්න අය ඇතුළට නොගන්න පුළුවන්. ඇතුළට නොගන්න පුළුවන්. ඒ වගේම තමයි කෞතුකාගාරයක් වෙනුවෙන් වැයවෙන පාරිභෝගිකයට නම් ඒ පාරිභෝජනය කරන භාවිතා කරනන්ට වැය වෙන ටිකට්පතට වඩා වැඩි ප්‍රතිලාභයක් එළියට ඔවු අරන් සමාජයට අරගෙන. ඒ අතීතේ රජවරු පිළිබඳන ඒ රජවරුන්ගේ තියෙන ප්‍රබලතාව අපට හඳුන ගන්න පුළුවන්. විවිධ ශිල්ප ක්‍රම, විවිධ විද්‍යා තාක්ෂණික ක්‍රම කෞතුකාගාරයෙන් අපට එළියට එන්න පුළුවන්. දැනුම අපට කිසියම් වූ දේශාභිමානයක් ඇති වෙන්න පුළුවන්. ඒ කෞතුක වස්තු දැකීම තුළ ඒ තුළ සමාජයට අත්වන ප්‍රතිලාභ, ධන බාහිරතා, මුදලක් අය නොකර ඇතිවන ධන බාහිරතා, නරඹන්න මුදලක් අය කරන මුත් ඊට වඩා ලොකු ප්‍රතිලාභයක් එළියට එනවා. ඒ නිසා කෞතුකාගාර ගත්තම සුභ සාදර වාන්නිකුත් වෙනවා. ඇයි මේ ගැටලුව අපි සාකච්ඡා කරන්න පෙළඹුණේ? 2022 විභාගෙදී ඇතිවෙච්ච ගැටලුවක් නිසා. එතකොට අපි දන්නවා කෞතුකාගාර කියනකොට අර්ධ පොදු භාණ්ඩයක් වගේම සුභ සාධන භාණ්ඩයක්. අර්ධ පොදු භාණ්ඩයක් උනේ ඇයි? පාරිභෝජනීය සීමාව දක්වා තරගයක් නැහැ. ඉන්හිහා තරගයක් තියෙනවා. පාරිභෝජනීය සීමා කරන්න, පාරිභෝජනීය සීමා කරන්න පුළුවන්. පාරිභෝජනීය සීමා කරන්න පුළුවන්. ඒක කෞතුකාගාර වලත් එහෙම එකක් තියෙනවා. සීමාව දක්වා තරගයක් නැහැ. ඉන්හිහා තරගයක් තියෙනවා. ඒ වගේම සීමා කරන්න පුළුවන් සුදේශිකයන්ට, විදේශිකයන්ට. එතකොට කෞතුකාගාර ඒ දෘෂ්ටිකෝණයෙන් බැලුවම කෞතුකාගාර අර්ධ පොදු භාණ්ඩයක්. ඒ වගේම සුභ සාධන භාණ්ඩ දෘෂ්ටිකෝණයෙන් බැලුවම තරගයක් තියෙනවා. පාරිභෝජන සීමා කරන්න පුළුවන්. නමුත් සමාජයට ඇතුළත ධන බාහිරතා, බාහිර ප්‍රතිලාභ වැඩි. ඒ නිසා කෞතුකාගාර මොන භාණ්ඩයක්ද? සුභ සාධන භාණ්ඩයක්. මෙවැනි භාණ්ඩ දෙවර්ගයකටම අයත් භාණ්ඩ තවත් ගොඩාක් ඇති. ඔයාලා කොහොමද බලන්නේ? හේතුව 2022 පහුගිය විභාගයේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. හත්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හත්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේදී අහනවා පහස් සඳහන් භාණ්ඩ, පොදු භාණ්ඩ, සුභ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ යන කවර ගණයට අයත් වේදයි වර්ගීකරණයකට දක්වන්න. ප්‍රශ්නේ පැහැදිලිවම තියෙන පොදු භාණ්ඩද, සුභ සාධන භාණ්ඩද, අවගුණ භාණ්ඩද කියලා. එතන ඒ භාණ්ඩ තුන් වර්ගයට අමතරව වෙනත් දෙයකට දාන්න බෑ. පොදු භාණ්ඩ, සුභ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ. ඔන්න ඔය වර්ග තුනට තමයි මේ භාණ්ඩ වර්ග හතර වර්ග කරන්න ඕනේ. ලකුණු හතරක් දුන්නා. අයන්න ගුවන් විදුලි සම්ප්‍රේෂණ. ගුවන් විදුලි සම්ප්‍රේෂණ, ගුවන් විදුලි තරංග ලබා ගන්න තරගයක් නේ. සීමා කරන්න බෑ. අපේ ගෙදරට ගුවන් විදුලි තරංග ලබා ගන්න සීමා කරන්න බෑ. එහෙනම් ගුවන් විදුලි සම්ප්‍රේෂණ කියන්නේ පොදු භාණ්ඩයක්. එන්නත් කිරීම. එන්නත් කිරීමේ තරගයක් තියෙනවා. සීමා කරන්න පුළුවන්. හැබැයි සමාජ ප්‍රතිලාභ වැඩි, බාහිර ප්‍රතිලාභ වැඩි. එන්නත් කිරීම සුභ සාධන භාණ්ඩ. සිගරට්. සිගරට් කියලා කියන්නේ බොන්න තරගයක් තියෙන බීම සීමා කරන්න පුළුවන්. හැබැයි සමාජයේ තියෙන ඍණ බාහිරතා, බාහිර පිරිවැයක් තියෙන ඒ නිසා එක අවගුණ භාණ්ඩ. කෞතුකාගාර. මුන්න ළමයි අරතුන හරියට ලියලා තිබුණා. කෞතුකාගාර වල ළමයි ලියන්න අරතුනෙන් එකක් ලියන්න එක්ක පොදු භාණ්ඩ නැත්නම් සුභ සාධන භාණ්ඩ නැත්නම් අවගුණ භාණ්ඩ. ළමයිට ඒ හතරවෙනි කොටසට යද්දි, ඊ යන්න කියන කොටසට යද්දි අමතක වෙන උඩ භාණ්ඩ වර්ගීකරණය කරලා තියෙනවා කියලා. ළමයි ලියල තිබුණ මොකද්ද? අර්ධ පොදු භාණ්ඩ. ලකුණු නැහැ. ඇත්තෙම කෞතුකාගාර අර්ධ පොදු භාණ්ඩයක්. නමුත් උඩ ප්‍රශ්නේ තියෙන්නේ පොදු භාණ්ඩ, සුභ සාධන භාණ්ඩ, අවගුණ භාණ්ඩ වලට වර්ග කරන්න. ඒ වර්ග වලින් තොරව ලකුණු දෙන්නේ නැහැ. සමහර ළමයි කපටි ළමයි ලියල තිබුණා අර්ධ පොදු භාණ්ඩ කියලා ලියලා, සෝරි, සුභ සාධන භාණ්ඩ කියලා ලියලා ඇලිරක් දාලා අර්ධ පොදු භාණ්ඩ කියලා ලියලා තිබුණා ලකුණු දුන්නා. ඒ නිසා හොඳ අවධානයෙන් මේ භාණ්ඩ වර්ගීකරණයත් එක්ක ඉහදෙන්න. ඇත්තම ළමයි කොච්චර දැනුම රැස් කරගත්තත් විභාගෙදී දැනුම විශාල වශයෙන් රැස් කරගන්න විවිධ උපකාරක පන්ති වලින්, පාසල් වලින්, පොත්පත් වලින්. නමුත් ප්‍රශ්නකට උත්තර ලියන ආකාරය සිසුන් දන්නේ නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන.
මාක්ස් කීර්නගේ තියෙන මාස්ටර්ගෙ තියෙන උත්තරේ නෙවෙයි බොහෝ විට ළමයින් බලාපොරොත්තු වෙන ඊට වඩා වෙනස් උත්තරයක්. ඒකට කරන්න ඕන ඔයාලා එකම දේ මොකද්ද? පුළුවන් තරම් papers ලියලා 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 උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක්ලා නියතරේ ඒ එකක් ගත්ත ළමයෙක්ලා වනේ එහෙම කරන්න බෑ. එහෙම නම් උපාධිය අවශ්‍ය නැහැ, ගුරු පුහුණු අවශ්‍ය නැහැ, පාඨමාලා පිළිවෙල පුහුණු අවශ්‍ය නැහැ. ඒකක් ගත්ත පළියට එයා paper එකක් බලන්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. සුසකේන්නේ එයා දාන ලකුණ ඔයාලට විභාගෙදි වැටෙන ලකුණ නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් ඔබේ පාසලේ ගුරුවරයා හෝ ගුරුවරිය යොදාගෙන ඔබ ලියන ප්‍රශ්න ඇගීම ලක් කරගන්නවා. එතකොට තමයි මේක හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රශ්න ගොඩක් දරුවන්ට ලකුණු නොතිබෙන්න හේතුව තමයි ප්‍රශ්නේ අවබෝධ කර නොගැනීම. එහෙමනම් මම පාරමී පොඩ්ඩක් පිටට ගියා. මොකද්ද කෞතුකාගාර අර්ධබුදු භාණ්ඩයක්ද සුභසද භාණ්ඩයක්ද? නැහැ, දෙකම. එවන අපි ඔයින් ප්‍රශ්න වලින් ඉදිරියට හමු වෙමු.